අයිබෝන් හැමෝටම අපි ඇවිතින්නේ ඉතාමත්ම සුන්දර ගම්මානයකට ලංකාව ජනප්‍රියම ගමක්. ඒ ගම තමයි මීමුරේ කියන්නේ. මේ ඉස්සරහට ඇවිදගෙනන්නේ බණ්ඩි මාමා. බණ්ඩි මාමා අයිබෝන්. අයිබෝන් අයිබෝන් මාත්. මේ හරිම ලස්සන සුන්දර ගමක් මේ. වතුර ගලාගෙන යනවා, ලස්සන ගහකොළ. මේ පරිසරෙ ඉන්න මිනිස්සු තමන් ගැන විතරක් හිතන, අනුන් ගැන හිතන්නේ නැතුව තමන් ගැන විතරක් හිතලා හෙට වෙනුවෙන් ජීවිතයකට ගහ ගන්න මිනිස්සු. අනුන් ගැන හිතන්නේ නැහැ, අනුන් ගැනත් හිතනවා. හැබැයි අනුන්ගේ ඔබුදු පොහොයන්නේ නැහැ. නිදහසේ ජීවත් වෙන මිනිස්සු පිරිසක් ඉන්න මේ මීමුරේ කියන ලස්සන ගම්මාන ඉඳලා අද දවසේදී සූදානම් මේ ගමේ සුන්දර මිනිස්සුන්ගේ ජීවිතය ඔබට කියලා දෙන්න. බණ්ඩේ මාමේ, මේ ගමේ හා කුණිදලා මේ හා කොන්ට ඇවිදලා මට සේරම ස්ටඩි කියලා දෙනවද? ඒ කියන්නේ දැන් මේ ලකේ ගල තමයි මේ තියෙන්නේ. ඒකෙන් නම් ඉස්කෝලේ ළඟටද? ඔව්. ඒ කියන්නේ ලකේ ගල කියලා කියන්නේ ඉතාමත්ම ජනප්‍රිය ගාමේ කඳුවැටියක්නේ. ලංකාව ගොඩාක් දෙනා දන්න කඳුවැටියක්. ඒ කඳුවැටියෙන් පටන් අරගෙන මේ ගම පුරාණ අපි ඇවිදලා කතා කරමුද? කතා කරමු. හොඳයි. එහෙනම් අපි බණ්ඩේ මාමත් එක්ක පොඩ්ඩක් ගිහිල්ලා එහාට ගිහිල්ලා කතා කරලා ඒ සියල්ල ඔයාට කියන සූදානම්. එන්න මීමුරේ ගියේ නැත්නම් ඔන්න අද දවස ඉදමත් මොන් දවසක් වෙවි ඔයාලට අපිත් එක මීමුරේ යන්න. එහෙනම් යමු බණ්ඩ මාමේ. ඔල්රයිට්, ඕකේ. ඔන්න බලුපැටවුට් එකත් අපේ ගාඩම ඇවිල්ලා ඉන්නේ. අපි ගොඩක් ආදරණීය මිනිස්සු නිසා කියලා බලුපැටවුට් දුන්න දැනගත්තා නේ. හොඳයි. මේ බණ්ඩ මාමා, දැන් ඔන්න ලකේ ගල පේන මායිමේ අපි ඉන්නේ. මේ රාවණ රජුරුවත් එක්ක සම්බන්ධතාවයක් මොකක් තියෙන මේ ලකේ ගල? මේ ඕකේ මාත්‍ය රාවණ රජුරෝ දනුමරේ අරන් ආවිල බැස්සලු. ඊට පස්සේ තමයි දැන් ඕක එහෙම තියෙන්නේ. ඊට පස්සේ දැන් ආය කතාවක් තියෙන ඔය රාවණ රජුරවන්ගේ ගුහාවක් ඔක ඇතුලේ තියෙනවලු. ඒ ගුහාවේ මේ ඒ රජතුමා සීමුරුච්චාවල ඉන්නවලු. ඉතින් කාලයකින් අර හොඳ සීලවන්තයෙක් ආවන් පස්සේ ඒකේ දොර ඇරෙනවලු. ඒකේ රත්තරම් බඩු එහෙම තියෙනවලු. එහෙම කතන්දරයක් තියෙනවා පොත්පත්වල, එහෙමත් තියෙනවා. ඒකේ කියන්නේ රාවණ රජුරවන්ගේ මිනිවැර සංගල තියෙනවලු. එතන අඹගහක් තියෙනවලු. ඒ අඹගහේ මුල තියෙනවලු. අර හොඳ සීලවන්ත කෙනෙක්ට ඒක කවදාහරි කාලයකදී හම්බ වෙනවලු. ඒ මිනිවැර සංගල අරන් ඉත ඒ ගල් දොරටුවක් තියෙන ඒ ගල් දොරටු ළඟට ගියාම දොර ඇරෙනවලු. ඊට පස්සේ ඒකේ තියෙන රත්තරම් බඩුව හැමදේම අරගෙන මේ ලංකාවන ප්‍රයෝජන වෙන කාලයක් උදා වෙනවලු. තව කතාවක් මම අහලා තියෙනවා මේ පොයේ දවසරේ කියන ගොදරක් ඇරන කතාවක්. එහෙම කතාවක් තියෙනවද මාමේ? එහෙම කතාවක් තියෙනවා. ඒක හැමදාම හැම කෙනෙකුටම පේන්නේ නැළු. ඔය සීලවන්තයෝ හිටියොත් එහෙම පේනවලු. රාත්‍රියේ 12ට විතර තමයි ඒක ඇරෙනවා කියන්නේ. ඒ වෙලාවට සමහරක් කට්ටියට පේනවා කියලා අපි අහලා තියෙනවා. මම නම් එහෙම දැකලා එහෙම නැහැ. මේ එහෙම කතාවකුත් තියෙනවා. හොඳයි. කතන්දර ප්‍රබන්ධ ගොඩාක් එක්ක ලස්සන ගලාගෙන ජීවිත තමයි මේ නගරය තුල, මෙහෙම නැත්නම් මේ ගම තුල තියෙන්නේ. මේ ලකේ ගල ඊට පස්සේ කියන්නකෝ බලන්න, මේ ගමේ ප්‍රසිද්ධ ස්ථාන මොනවද මාමේ? මෙතන ගොඩක්ම තියෙනවා. මේ දියකරල්ල කියලා තියෙනවා එකක්. අය තියෙන දන්දෙනි කුඹුර තියෙනවා. අය තියෙන දඬුපොළ කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ දඬුපොළ ඉස්සර ඒ රජුරෝ කාලේ දඬුවම් දුන්න ප්‍රදේශයක් තමයි දඬුපොළ. දැන් කුඹුරු වෙලා යත් තියෙන්නේ. දන්දෙනි කුඹුර කියලා එකක් තියෙනවා. මෙතන නම් කිලෝමීටර 4ක් 5ක් ඈතට. ඒ කාලේ අර දානේ දෙන්නට අත්වද්දපු හින්දා දන්දෙනි කුඹුර කියලා එහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ හාමුදුරුවන් වෙනුවෙන් තමයි ඒ කුඹුර ඇස්වැද්දුවේ. ඒ නිසා දනට දෙන්න තමයි මේ කුඹුරේ සම්පූර්ණ පළතාව ගන්නෙ. ඒ නිසා දන් දෙන කුඹුර. දෙනිය කියලා තමයි දැන් ඒ දන්දෙනි කුඹුර දන්දෙනිය බවට පත් වෙලා තියෙනවා. ඒ කොට කම් දෙදුම් බාලා දුම් බින්දු මේ කොට කම් දෙපිනි බාලා පිනි බින්දු පල්ලේ කැලේ මොර ඉදිලා පැනි බින්දු කොණ්ඩ දෙනිය තල මලකට කවි සිංදු එගොඩත් බලමි මේ ගොඩක් ගසක නාරං මෙගොඩත් බලමි මේ ගොඩක් ගසක නාරං දෙගොඩම බලමි දෙගොඩම ගසක නාරං ඔබේ සිව්පදට මගේ සිව්පද අධිකාරං. ඔන්න කිව්වට අපි කලින්ම මේ නැන්දල මාමල ගොඩක් ඉන්න ප්‍රදේශයක්. මේක සුන්දර ගෙවල් තියෙන, පුංචි ගෙවල් තියෙන්නේ. දුප්පත් නෑ, පොහොසත් මිනිස්සු. ඒ හදවතින් අපි ගිටකයක් ගිහලා කතා කරලා බලමු. ලාස්ට් ටයිම් ටීවී එකේ මද්දහනේ අපි ගෙදරකට එන්නේ. මෙන්න බලන්නකෝ මේ පළදාවනේ හරි කොච්චර සුන්දරයිද කියලා. මේ තමන්ගේ වත්තෙන් කඩාගත්තු එළවලු ටික අරගෙන ගෙදර ඇවිල්ලා වියන්න ලෑස්ති වෙන්නේ නේ. රාබු තියෙනවා, මෑ කරලා තියෙනවා. හොඳයි, අපි ඔන්න ගෙදරකට එනවා කියන්නෙම නැතුව. අයිබෝවන්, පුංචි කුස්සිය මේ පේන නේද? චුට්ටි කුස්සිය, හරි ආසයි නේද මේ පුංචි ගෙදර? මේ එන්නක ඉස්සරහට කතා කරන්න ටිකක්. කී දෙනෙක් ඉන්නවද ගෙදර? කී දෙනෙක් ඉන්නවද? අපි නන්නේ නේ අක්කා. ආ නේ, අම්මලා ගෙදරද? මේ එන්නකෝ. මේ අද උදේම මොනවද කරේ අම්මේ?
බොංචි කරන්න ගියා. ආ බොංචි කඩාගෙන එන ගම රාබුත් ගලවන් ආවා. ඔව්. අම්මගේ නම මොකද්ද? යසන්ත වෙනිකා. එතන උඩ ගෙදරද පහළ ගෙදරද? ඒකනේ මේ මේ වාසගමට තියෙන මොකද්ද? තලගහ ගෙදර. ආ තලගහ ගෙදර. හොඳයි මේ දැන් මේ ගෙදර කීදෙනෙක් ඉන්නවද? අම්මයි මායි නංගි. අම්මයි මායි නංගි මේ ගොවිතැන් කරගෙන නේද කුඹුරු වැඩ කරගෙන නිදහසේ ජීවත් වෙනවා. ඔව්. අද කෑම උයලා තියෙන්නේ. ඔව්. මොනවද අද හැදුවේ? අද හැදුවේ බත්. බත් වලට මොනවද තියෙන්නේ? බටු. අහ බටුයි බටු මෝජුවද? ඔව්. තව මොනවද? දැන් තාම ඔය අනිත් ඒවා ඉුවේ නැහැ. ආ ඒ කියන්නේ උදේ ඉඳන්ම වැඩ කළා මහන්සිය දැන් ඉක්මනින් ඉක්මන එළවලු කීයක් හදාගන්නවද අම්ම දවල්ට? දෙකක් විතර හදා ගන්න ඕනේ නේද? වැඩි ඕන්නේ නැහැ නේ බඩපිරින කෑම ඇතනේ. ඔව්. කොහොම අනික් කට්ටිය කවුද කියලා බලමුකෝ. මේ ඉන්නේ කවුද? මේ ළඟ මල්ලි. මොකද නම? මට ත්‍රිල කරන්න. ත්‍රිල කරත්න මේ කුඹුරු වැඩ කරන කෙනෙක්ද? එහෙම නැත්නම් ගොයන් ගොවිතැන් කරන්න. ගොවිතැන් කරනවා. හොඳයි. මේ අපි පොඩක් කුස්සියක් ගිහලා බලන්නද? ලස්සන කුස්සියක් පුංචි කුස්සියක් ගිහලා අපි බලමුද පොඩ්ඩක් ගිහිල්ලා මේ මොකද මේ දවල් කෑම පිළියෙල කරන වෙලාවෙන් අපි ඇවිත් ඉන්නේ මේ මීමුරේකින් ලස්සන ගමට ඉඳින ලන්ස් ටයිම් ටීවී අපේ කණ්ඩායම මේ මධ්‍යහන කුස්සියත් එක තමයි වැඩිපුර ගනුදෙනු කරන්නේ මොකද හේතුව කෑම යන කුස්සියනේ අපි ගිහලා පොඩ්ඩක් බලමු මේ මීමුරේ ලස්සන සුන්දර පුංචි ගෙදරක කුස්සිය කොහොමද තියෙන්නේ කියලා ලංගලමි මුරයා සිසිය දෙකක් තැති ගෝ මරයා දෛවර පාදු ලක්මි මීමුරේ කියන සුන්දර ගමට ඇවිල්ලා ඒ ගම වටේ ඇවිදින ගමන්
බණ්ඩ මාම තමයි අපිට සියලුම දේවල් අපට කියන්නේ. දැන් අපි යන්නේ චාලිකට කියන ප්‍රදේශයසවාගෙන. ඔයගොල්ලන් චාලිකට කිව්වොත් දන්නේ නැහැ. හැබැයි සූර්යාරණ චිත්‍රපටිය රූගත කර යන්නේ ඒ ප්‍රදේශයට තමයි කියන්නේ චාලිකට කියලා. එහෙම නේ මාමේ? ඔව් ඔව් ඔව්. දැන් අපි යන අතරතුරදී මේ ගමෙන් යන අතරතුරදී සෑහෙන දුෂ්කර ගමනක් මේ යන්නේ. ඒ යන ගමන අතරතුරදී මේ ලස්සන තැනක් දැක්කා. සාමාන්‍යයෙන් ඔන්න ගොඩක් කට්ටියන් වාඩිලා වටේට වාඩිලා රැස් වෙලා කතා කරන්න පුළුවන් ලස්සන තැනක් මෙන්න මෙතන. ඉතින් අපි ඒ තැන මොකක්ද කියලා බණ්ඩ මමත් එක්ක කතා කරනවා. මොකද හේතුව ලන්ච් ටයිම් ටීවී අපි දැන් මේ මධ්‍යහනේ ගෙවල් වලට ගිහිල්ලා අපේ ආදරණීය මිනිසුත් එක්ක කතා කරන්න කලින් මේ ගම තුලින් අපි ඒ ගෙවල් සොයාගෙන යනකොට ඒ මිනිස්සු සොයාගෙන යනකොට හමුන දේවල් පිළිබඳව තමයි මේ ඔබව දැනුවත් කරන්නේ. බණ්ඩ මම කියමුකෝ බණ්ඩ මේ ලස්සන තැනක් තියෙන මොකද්ද මෙතන කියන්නේ? මේක මහත්ව මේ ඉස්සර මිනිස්සු පල්ලා වෙල්ලා යාවල තියෙනවා කාට ගාවෙල දන්දෙනි කුඹුරේ ඒ පැත්තේ ඉඳන් වී ගේනකොට මෙතන තමයි ගිමන් කරලා තමයි යන්නේ. ඒ කියන්නේ වී මල්ල මෙතන තියලා මේ වගේ දුෂ්කර පාරක් තිබුණේ. ඒ හින්දා මේ දුෂ්කර පාරේ යනකොට මෙතන පයක් විතර ගිමන් අරලා බුලත් විටක් කාලා මේ අර කොක්කනේ විටක් තලාකොලත් එක විටක් එහෙම කාලා මෙතන ගිමන් අරලා ඊට පස්සේ ආය පැකින් තමයි ගමට යන්නේ. ඊට පස්සේ මෙතන ප්‍රසිද්ධම නම් මෙතන මේ ගලේ තමයි ජැක්සන් අන්තරි මහත්මයාගේ මස් කඩේ තිබුණේ. ඒ කියන්නේ මම වාල්ලා ඉන්න මේ ගලවුඩ. ඔතන වාල්ලා ඉන්න ගලවුඩ තමයි මස් තිබ්බේ. මේ ඉස්සරහින් තමයි කට්ටි හිටියේ. දැන් මෙතනත් ඉස්සරහින් කඩයක් එහෙම තිබ්බා. ඉතින් ඊට පස්සේ මෙතන පොඩ්ඩක් තව ප්‍රසිද්ධ වුණා. නමුත් මේක අර හොඳ තැනක් වශයෙන් මේ ප්‍රසිද්ධ තැනක්. අනිත් එක මෙතන සුන්දර ජලාශයක් ගලාගෙන යනවා. ඒ වගේම සුන්දර පරිසරයක තමයි තිබුණේ. දැන් පොඩ්ඩක් අර පාරේ වැදුනා. නැත්තම් මෙතන ඊට වැඩි මිලිටරි හොඳ ලස්සන තිබුණා. මේ මේක වටේ මිනිත්තු වාඩි වෙලා ඉතින් මේ ගමේ කතන්දර කියන්නේ ගමේ සිද්ධ මොකද බැතගෙනලා මෙතනට ගිමන් ගන්න වෙලාවේ ගමේ තොරතුරුත් කතා කරන මොකද මේ අහවල් ගෙදර මේමයි තියෙන තොරතුරු මෙතනින් තමයි ගමට ප්‍රචාර වෙන්න එහෙමත් තියෙනවා. හා ටිකක් අර මේ කොහොමද දැන් මේ වගේ මේ දුෂ්කර ගම්මාල මිනිස්සුන් කාර්ය බහුල මිනිස්සුනේ මේ කුඹුරුවටත් එක්ක මේ වගේ තැනක මුණ ගැහුණා පස්සේ ඉතින් ඒව මේ කතා වෙනවා. හැමතැනම දෙයක් කතා වෙනවා. ඊට පස්සේ දැන් හෙට මගේ කුඹුරේ වැඩක් නම් මේ තියෙන ගොඩක් අත්තම් ක්‍රමෙට ඒ අත්තම් ක්‍රමෙත් මෙතෙන්දි කතා වෙනවා. මගේ අහවල් දවසේ අහනවා, මගේ අහවල් දවසේ කොටනවා. උඹෙන්ට ඕන එහෙම තමයි. ඉතින් මෙතෙන්දි තමයි ඒව තීරණය කරගන්නේ සමහර වෙලාවල් වලට. ඇහෙන දුෂ්කර ගමනක් කොන්න අපි දැන් යන්න හදන්නේ සූර්ය අරණ චිත්‍රපට නිර්ගත කරපු ප්‍රදේශයට යන්නේ. මෙහෙම පල්ලෙහාට වැහගෙන ගියාට පස්සේ ලස්සන දර්ශන දකින්න පුළුවන්. එන්න අපිත් කියන් ගිහින් මේ මධ්‍යහනේ සතුරු බෙදා ගන්න ඕන නම් මෙන්න මේවත් සතුරු වෙන්න ඕනේ. හරිම ලස්සන සුන්දර දර්ශන, හිතට හරිම නිෂ්කලංකයි, හරිම ලස්සන පරිසරය. ඒ පරිසරය තුළ අපි අද දවසේ සතුරු බෙදා ගන්නවා. මේ නිස්පුන් එන්න එන්න අපි මේ නඩේ ගුරා මේ බණ්ඩේ මාමා අපි සෙට් එකම අපි යනවා මේ ගිහිල්ලා කතා කරමු. යන් බලමු ලස්සන. කණ්ණාඩියකුත් තියෙන ලස්සන බලලා යන්න පුළුවන්. පොඩ නාල එන්නනේ. ආ නෑ වට පස්සේ වෙන්නේ මං හිතන්නේ මේකේ මූණ බලන්න නැත්තේ නේ බණ්ඩේ මාමේ. ඈ මොකද්ද නාල ඇවිල්ලා තමයි ඔක බලන්නේ. මොකද කොණ්ඩේ පීරාගෙන මෙතනින් ඔක්කොම කරගෙන තමයි උඩට යන්නේ. අනිවාර්යෙන් කොණ්ඩේ කොණ්ඩේ නම් බලන්න ඕනේ නැහැ මේ කැප් එක දාන නිසා. මූණ පොඩ්ඩක් කැප් එක දාන්න. ඒ රට අපි පොඩ්ඩක් කලපැත්ත ගිහලා කතා කරමු එන්න යන්න. දෙස් විදෙස් සංචාරකයන්ට මීමුරේ කියලා කියන්නේ හරිම ලස්සන සුන්දර තැනක්. ඉතින් කොයිතරම් බාධක තිබ්බත්, කොයිතරම් අවිරහිතා තිබ්බත් මේ සුන්දරත්වය විඳින්න ලංකාවේ බොහෝ ප්‍රදේශවල මිනිස්සු එනවා. මේ මිනුවන්ගොඩ කට්ටියක් නේ අපි ටිකක් කතා කරලා බලමු. අයිබෝන්. අයිබෝන්. මේ මිනුවන්ගොඩින්දලා මෙහෙට එන කොච්චර ලාව ගත වුණාද? පැය පහක්.
පැය පහක් හයක් විතර සෑහෙන අමාරු ගමනක්නේ. ඔව් ටිකක් දුෂ්කර ගමනක්. දුෂ්කර ගමනක් වුණාට පස්සේ දුෂ්කරතාවය සියල්ලම පහව යන මේ වගේ ලස්සන තැනක් දැක්කම. ඔව්. මොකද අයියේ මම තමයි ඩ්‍රයිවර් වෑන් එකේ. නමුත් මග නවත්තලා තල්ලු කරලා දෙන්න උනා. ඒ මොකද වැස්සත් එක්ක ආවේ. නමුත් දුෂ්කර වුණාට මෙතෙන්ට ආවට පස්සේ සියලු දේ නැති වුණා වගේ දැනෙනවා දැන්. අනිවාර්යෙන් තෙහෙට්ටු මේ වතුරට හොදගෙන යනකොට ලොකු සනීපයන්නේ. ඔව් අර ස්වභාවික පරිසරයේ අපිට දැන් මේ නගරේ ඉන්නකොට මේ ආස්වාදේ විඳින්න අමාරුයි. ඉතින් අර අපි සති ගානක් වැඩ කරලා මාස ගානක් වැඩ කරලා මේ වගේ දවසක් ආපුවාම ඉතර ලොකු සතුටක් දැනෙනවා. අනිවාර්යෙන් දැන් මේ මුරේ මේ කීවෙන වතාවද? මම නම් ආයේ පළවෙනි වතාව. පළවෙනි වතාවද ගොරුතුමා? මමත් පළවෙනි වතාව. ඉතින් අපි හැමෝම පළවෙනි වතාවට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක අපිට හරි මැජික් එකක් වගේ තමයි. දැන් මොකද අපි අගනගර ජීවත් වෙලා මේ වගේ තැනකට ආවට පස්සේ මේක තමයි සම්පත කියලා අපේ මනසට දැනෙනවා. අගනගර කොයිතරම් සුන්දර දේවල් තිබුණත් කොයිතරම් පහසුකම් තිබුණත් මේවා ගන්න අපි හදන්නවත් ගන්නවත් කොහෙවත් නැහැ. ඇත්තටම මේ අපිට කොච්චර සල්ලි තිබුණත් මේ අත්දැකීම සල්ලි වලට ගන්න බෑ. අනිවාර්යෙන් සල්ලි වලට ගන්න බැරි අත්දැකීම ඔන්න ඕගොල්ලන්ට ලාස්ට් ටයිම් ටීවී මේ මත්දහන අපි දෙන සූදානම් වෙලා ඉන්නේ. හරිම සුන්දර ගමක්. ඒ සුන්දරත්වය විඳින්න නැවතත් ඕගොල්ලන්ට කියනවා රැඳිලා ඉන්න අපිත් එක්කම අපි යනවා ගෙවල් වලට. කොහොමද ඒගොල්ලන්ගේ දිවා ආහාර සූදානම් වෙන්නේ? මේ හැම දෙයක්ම කතා කරන සූදානම් අපිට මග පෙන්වන්නේ අපේ බණ්ඩ මාම තමයි. කන්නේත් කරවලයි රට ආලේ බතට බොන්නේත් බොරදියයි පූර්වේ කළ පවට. ඒක තමයි හරි මේ අම අම්මේ අයියෝ වැටි වැටි ඇවිදින ගමනක් තමයි මේක තියෙන්නේ. මොකද පුංචි පාලා තියෙන එක තනකොළ වැවිලා ඒ තනකොළත් එක්ක මේ ඔව් තනකොළත් එක්ක හිතා ගන්න බෑ කොතනද මේ පස් තියෙන්නේ කියලා. ඉතින් අඩිය තිබ්බ වැටුණා. කරන්න දෙයක් නැහැ. මේ මීමුරේ මගේ ආදරණීය මිනිස්සුන්ගේ දවල් ආහාර නම් නෙමෙයි. ලාස්ට් ටයිම් ටීවී අපි ඇවිල්ලා කතා කරන වෙලාව මේ දවල් ආහාර නෙමෙයි. වැඩ කරලා මහන්සිය පොඩක් නිවා ගන්න තේ කහට එකක් එක්ක නේද බිස්කට් එකක් කන්න වෙන ඕනේ හැමදාම. මේ මොකද අම්මගේ නම? රම්මණිකා. රම්මණිකා. එතකොට ඔයා කවුද අම්මා? රත්නමණිකේ. මණිකල ගොඩාක් පිරිච්ච සුන්දර ගමක් නේද? එතකොට ඔබතුමී මොන මණිකේද? සීතාහාමි. සීතාහාමි. මේ දැන් මේ හැමදාම මේ බඩස්කොතු කන්නේ? මේ තියෙන විස්කරන්තු මම ආසයි මේ තේ කහටල පොඟවන්න කමක් නැද්ද? මාමගේ තේ කහටක. රයිට් ඕකේ. විස්කරන්තුවක් කන ගමන් කතා කරමු. මාමගේ නම මොකද්ද? නම ඩිංගිරි බණ්ඩ. ඩිංගිරි බණ්ඩ මාමා. මේ අද කොච්චර මහන්සි වුණාද? අද ඉතින් ඇති තරම් මහන්සි වෙලා ඉන්නේ මේ. පුළුවන්ම තරම්. මේ කියන්නේ ජීවිතේ තියෙන ගැටලු ප්‍රශ්න වලට මුහුණ දෙන්න මහන්සි වෙන්න වෙනවා. මහන්සි වෙන්න වෙනවා. මේ ගම් වල තියෙන දුෂ්කරතාවයත් එක්ක එකම දේ තමයි මේ ගොවිතැන. ගොවිතැන. ඔව්. දැන් කොච්චර කාලයක් තිස්සේ මාම ගොවිතැන කරනවද? මේ දැන් 73ක් විතර වෙනවා. ඉතින් එතකම් ඕක තමයි කරන්නේ. මේ ගමේ ඉපදුනේත් මාම මේ ගමේද? ඔව් මේ ගමේමයි. ඒ මාම ඉපදලා පුංචි කොල්ල කාලේ පුයිතන් ලස්සන ගමද මේක? මේ හොඳයි ඉතින්. හොඳයි. දියලි හරින් ගලාගෙනවා නේද? වැඩි මිනිස්සුත් ඉන්නේ නැහැ නේ කාලේ? නෑ නෑ. දැන් මාමට අවුරුදු 70ක්. 70. ඔව් 73ක් විතර වෙනවා ඒ පාරේ. එතන මේ අම්මට වයස කීයද? මට 65යි. 65. මේ ගමේමද ඉපදුනේ? නෑ නෑ. එහෙනම් මම රඩමුරේ. ඒක කසාද බැඳේ මෙහෙන්? ඔව්. දැන් ඉතින් මේ ජීවිතේ පුරුදු වුණා නේ? ඔව්. හොඳයි. කියන්නකෝ බලන්න මේ ගම ගැන මොකද කියන්නේ? ගම ගැන ඉතින් හොඳයි වරදක් නෑ. කිසි ප්‍රශ්නයක් නෑ ලස්සනයි. ඔව්. හැබැයි ඉතින් හැමදේම කරන්න ඕන මහන්සි වෙන්න ඕනේ. මහන්සි වෙන්න ඕනිය. අනිවාර්යෙන්. අපි වෙන කොල්ලෝ ටිකකුත් ඉන්නවා. ගමකට ගහන්න පුළුවන් කොල්ලෝ ටිකක් ඉන්නේ. මේ විස්කරන්තුවක් කාලා ගන්න මේ තියෙන්නේ මේ තේක ඔය ඇල්ලතුර. මේ ඇල්ලතුර මේ තියෙන්නේ මේ තේක හට ගෙනාපු මේ ජොග්ගුව පෝච්චිය. මේ තියෙන්නේ විස්කරන්තුනේ මොකනේ බටර් ස්කොච් ඉස්ක්‍රින්යත් කන ගමන් තමයි දාඩියක් දානවා මේ මහා දවාලේ. හැබැයි මේ කියන්නකෝ බන්නේ වගේ නම මගේ උපාලි රත්න.
උපාලි දැන් වයස කීයද උපාලිගෙ? මගේ අවුරුදු දැන් 36ක් විතර. 36ක් නෝ ගමේම ඉපදුනේ ගමේම තමයි හැදලා වැටුනේ ගමේම තමයි ඉන්නේ ජීවත් වෙන්නේ ගම තුලමයි. ගම තුලම. කියනකෝ දැන් මේ ගම මොන වගේ සුන්දර ගමක්ද? මේ ගම ඉතින් අති සුන්දරයි. අති සුන්දරයි ඉතින් මේකෙන් අපිට ඇත්තටම තරුණිය වශයෙන් අපිට උපන් ගම දාලා යන්න බැරි තත්ත්වයක් තියෙන. ඒ තරම් මේ ගම සුන්දරයි. එළි වෙනකොට දකින්න ලස්සන සුන්දර දේවල් නේද? ඒ නිසා මේ ගමේ ඉන්නම හිතනවා. ඉන්නම හිතනවා. මේ නගර මේ ගම ඇත්තටම මේ අපිට මේ පුදුමාකාර මේ හුලං වදින සුළඟ. ඊට පස්සේ සත්තුන්ගෙන් ඇහෙන ශබ්ද. ඒ වගේ පරිසරයේ තියෙන ඇත්තටම අපිට මේ ලෙඩක් දුවක්වත් හැදෙන ආඩුයි. ගම තුල බලනකොට මොකද මේ පරිසරෙත් එක්ක තමයි අපි මං හිතන්නේ ටවුමට ගියොත් එහෙම අපි ටවුමෙන් කොයි වෙලාවද එන්නේ කියලා තමයි ඉන්නේ අපි ගමට. ඒ තරම් අපිට මේ ගම සුන්දර. මේ තියෙන සුන්දරත්වය බලන්න එන කට්ට ගොඩාක් ඉන්න දවස ගානේ. හැබැයි ඉතින් ඒ ගුල්ලන්ගෙන් ඉල්ලීමක් කරන්න ඕනේ. මොකද මේ ගමන නාස්තිකලන්න යන්න එපානේ. අනිවාර්යෙන් අපි ඒක ඉල්ලීමක් කරන අපේ ඒ පැත්තෙන් බලනකොට අපේ සමිතියක් තියෙනවා. සමිතිය මගින් සෑහෙන්න අපි ගමට සේවයක් කරනවා. මොකද සතියේ මාසික සැරයක් වගේ අපි මේ ගමේ සම්පූර්ණ සුද්ධ කරනවා. ඒ හින්දා එන කට්ටියක් දැනුවත් කරනවා. බීමත් වලින් තොර මේකක් තමයි කියන්නේ අපි ජරාව බොන බෝතල් ඊට පස්සේ ෂොපින් ප්ලාස්ටික් ඒ වගේ දේවල් අපි බැහැර කරන්න තමයි අපි සෑහෙන්න උනන්දු දක්වන්නේ. මේ වගේ දිනක හේනේ දීපල් රැක උන්නා දිවියෙකු වෙඩි තියාන් එය පසුපස පන්නා පුංචි බණ්ඩාර නැවැදින් පවසන්නා යමුද බලන්නට හිත වෙත අපි දෙන්නා දුම්බර කන්ද මැද මහා ඝන කැලේයා සුන්දර නැන්ද තුරු අනලිය හාලකේයා සුන්කර නොදැමුවොත් ගමමි මුරේයා පින්කර ඇත මතු පරපුර අප රටේයා සුන්දර ගම්මානයක් ගැන ලියවුණු සුන්දර ලස්සන කවි පේලියක්. මේ ගමේ විශේෂත්වය තමයි මේ කවිය හැම ගමේම හැම තැනම ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඉතින් එහෙම ගමක ඉඳලා තමයි අද දවසේදීත් අපි කතා කරන්නේ. කොහොමද මාමා? වත්තට ගිහිල්ලා එනවා ගම්මිට සත්තට. ආ එහෙද? මේ පොරණක් මල්ලෙම නෝතියෙන්නේ. මේක තමයි මේ ඉනේ බැඳගෙන පිටිපස්සේ මෙහෙම ඉනේ බැඳගෙන ගම්මිට කඩ කඩ දානවා ගහ උඩින්. ආ අද ගම් මොකද ගද ගම්මිට පළදාව තිබ්බද? තිබුණා අද අවසාන කැඩිල්ල. අදින් පස්සේ ඉවරයි. ආ එහෙමද? ඊට පස්සේ දැන් මේ මොකද ගම්මිට කඩාගෙන කරන්නේ? මේ වෙළඳ පොට රයනවද මොකද කරන්නේ? නෑ අපි ගෙනල්ලා එල කරනවා. එල කරලා ඉවරලා මේ එල කරනවා කියලා කිව්වොත් මාමා පොඩි කරන ඇට වෙනම අරලෙන් වෙන් වෙන්න. ආ වෙන් කරා. ඊට පස්සේ අවුවේ දාලා වේලනවා. වෙල්ලා ඊට පස්සේ මේ වෙළඳ පොලක් තියෙනවද කියා කම්බ කරගන්න පුළුවන්ද? ඇක් වලට දාලා තියා තියෙනවා. ඒතකොට මිල ගියන් පස්සේ ගමෙත් ඉන්න ගන්න කඩිය. නැත්තම් පිටිමුත් එනවා. විශේෂයෙන්ම අපි ගමයට තමයි වැඩිපුර ගම්මිට ලබා දෙන්නේ. මොකද හේතුව අපිට හැම අවස්ථාවම පිහිට වෙන්නේ ගමේ කඩියනේ නේද? ඔව් අර කඩිය කොච්චර මිල වැඩි කළත් දෙන්න ඇච්චර කැමැත්තක් නැහැ. ගමේ මිනිස්සු තමයි හින්දු දුකන සැප දෙකට වින්නේ නේද? ඉන්නේ. මේ හොඳයි. ඔනේ මේ අම්මා මාමගේ නම මොකද්ද? පුංචි බණ්ඩා. ආ පුංචි බණ්ඩා මාමා. මේ මොකද මේ පෙළපත මොකද්ද? අබැසින් මුන්දියන්සෙලාගේ කහඩ ගහ කුඹුරේ ගෙදර පුංචි මන්න. මේ ගමත් එක්ක සම්බන්ධ වෙලා නේද මේ පෙළපත් හැම ගම හැදිලා තියෙන්නේ. ඔව් ඔව්. උඩ ගෙදර තියෙනවා පහළ ගෙදර තියෙනවා නේ? තියෙනවා. රයිට් අපි එහෙනම් ඉස්සරහට ගිහලා මේ පොඩක් කතා කරමු. මාම කියන්නකෝ මේ ගම ගැන මොන හරි දෙයක් මාමට තිය හිත මේ දන්න දේවල් මොනවද? ගම දැනට අවුරුදු 4500කට විතර ඉස්සර වෙච්ච සිද්ධියක් මේ ගම. එතකොට මේ ජනවාස වෙලා තිබුණේ මේ ඝන කැලෑව තමයි තිබුණේ හැම තැනම. ඉතින් මේ ගම හැදිච්ච ආකාරය මට කියන්න පුළුවන්. අච්චුට කිම ලස්සනයි ඒක. ජනවාස බවට පත් උනේ කොයි ආකාරයෙන්ද කියන එක. ඔය කරල්ලියද්ද කියන නගරයට පොඩ්ඩක් ඈතින් කිලෝමීටර් 15-18ක් විතර යනකොට උඩිස්පත්තුව කියන ගම්මානේ හම්බෙනවා. ඒ උඩිස්පත්තුවේ ඉඳලා තවත් කිලෝමීටර් 8ක් වගේ යනකොට 8-10ක් වගේ යනකොට පොද්දලුවට කියන ගම මුණ ගැහෙනවා. මේ පොද්දලුවට කියන ගමේ සහෝදර දෙන්නෙක් ඉඳලා තිනා අයියා මල්ලි. මේ දෙන්නන් අයියා හොඳ වෙදිකාරයෙක්. දඩේමට හරි දක්ෂයි ඒ කාලේ. ඉතින් මෙයා කැලේට ගිහිල්ලා දඩයක් කරන්න ගිහිල්ලා බලාපොරොත්තු වෙන දවසක් කැලේ යනකොට ඌරෙක් හම්බෙලා තියෙනවා. මේ ඌරට වෙඩි තිබ්බා. වෙඩිය වැදුනා. නමුත් ඌරා වැටුනේ නැහැ. දිව්වා. ඉතින් වෙදිකාරයේ ස්වභාවය තමයි සතෙකුට වෙඩි තිබ්බ පස්සේ මේ පාරක් තිබුණොත් වෙඩිය වැදලා තියෙනවා කියලා තේරුම් ගන්නවා. ඊන් පස්සේ වැටුන් නැත්තම් ඒ සතා හොයාගෙනම යනවා. ඒ වෙල්ලෑයේ තියෙන ලොකු ගල්තලාවක්. මේ ගල්තලාව ළඟ තමයි ඌරා වැටලා තියෙන්නේ.
එතකොට දැන් හොඳටම හවස් වෙලා. ආය යන්න ආපහු යන්න ගොඩක් ඈත ආවා, යන්න විදිහක් නැහැ. නමුත් මෙයා මොකද කළේ? ඌරා දැන් මේ වගේ ඉන්නවා ගල්තලාව ළඟ. ගල්තලාවේ ගින්න ගොඩක් ගහගෙන තනියම මේ දා රාත්‍රී ගත කළා ඉදි වෙනවා. ඌරා පුච්චන්න ඕනේ ඉස්සෙල්ලා. පුච්චන්න ගින්න ගොඩක් ගැහුවා. පුච්චලා කප කප ඉන්න අතරේ මේ ප්‍රදේශයට ඒ දවස් වල හැටියට ඉඳා තියෙනවා එක්කෙනෙක් බේඳුරුවා කියලා වැද්දෙක්. බේඳුරුවා කියන වැද්දා කොහේ හරි කන්දක් උඩ ඉඳලා මේ දුම් පාර නගිනවා බලා ඉඳා තියෙනවා. බලා ඉන්නකොට මෙයාට හිතුණා, හා මගේ අයිති කොටසට කවුරු හෝ ඇවිල්ලා තියෙනවා. ඇතුල් වෙලා තියෙනවා. එහෙම එන්න දෙන්න බෑ. මේ කොටස සම්පූර්ණම අයිතිකාරය මම. යන්න ඕන කවුද ඉන්නේ කියලා බලන්න දුම් පාර නගිනවා බලාගෙන ආවා හොයාගෙන ඉතින් මේ. ඉන්නකොට මේ දෙන්න ඉන්නවා. ඇව්වා ඇයි ආවේ කොහෙන්ද ආවේ මොකද්ද කාරණේ? අපි ඌරේ කීයේ වෙඩි තිබ්බා, ඉතින් සතා වැටුණා, සතා පස්සේම ආවා මෙහෙට මේනකම්. සතා මේ ඉන්නවා. අපි දැන් සතා කපාගෙන යන මේ ගිනි ගොඩක් ගහගෙන අපි වැඩි කරනවා. හොඳයි කමන්නේ. කරුණා කරලා වැඩේ කරගෙන මේ කොටසෙන් මේ ප්‍රදේශයෙන් ඔයාලා යන්න. මෙහෙ ඉන්න දෙන්න බෑ. මේ අයිතිකාරයා මම. මේ දෙන්න සහෝදරයෝ දෙන්නනේ. ඊට පස්සේ සහෝදර දෙන්න කල්පනා කළා මේ දෙන්නටත් හිත ඇතුලේ තිබී තියෙනවා. ඉස්සෙල්ලා දවසේ ආපු දවසේ ඉඳලා මේ වෙනකන් මේ ප්‍රදේශේ හොඳයි ජනවාස නැහැ, කවුරුත් නැහැනේ. ඒකෙන් තමයි මේ ජීවත් නතර වෙන්න ඕනේ. නතර වෙන්න නම් බොහොම හොඳ ප්‍රදේශයක්. යාලේ හිතේ තියාගෙන මෙයාට කිව්වා, "හරි, එහෙම කතා කරනවා ඔයා මේ කොටසේ අයිතිකාරයා නම් අපිට හතරමයින් පෙන්වන්න පුළුවන්ද?" ගත් කටුම කියා තියෙනවා බේඳුරුවා කියන වැද්දා. "හරි පුළුවන්. ආ එහෙනම් යමු බලන්න." දෙපැත්තකට එක්කන ගියා, පෙන්නවා. ඊළඟට ওই ලග්ගල මාතලේ දිස්ත්‍රික්කයට යන්න අර එහා කන්දෙන් එහා පැත්තේ තියෙන පාරක්. ওই පාරේ එක්කන ගිහිල්ලා මේ දෙන කතා වුණා. මේ වැද්ද මරමු. මරමු. මෙයා හිටියොත් අපිට ඇවිල්ලා පදිංචිෙන්න බෑ. වැද්ද මැරුවා. මරලා ඉවරලා මේ දෙන ආවා. ඌරත් මස් කරගෙන ආපහු ගියා යන්න. ඒ කාලේ නීති ආරේ මේ එහෙම නෑනේ ඉතින්. එච්චර දුරටම මෙහෙ බලපාන්නේ නෑ. දැන් වාගේ නෙමෙයිනේ. ඒක මං ආපහු ගිහිල්ලා අමුදරුවන්ට මේ දෙන්න කිව්වා මෙහෙම කොටසක් තියෙනවා අපිට මෙහෙට වඩා එහෙ හොඳයි අපි යමුද අපි ඔක්කොම ආ යමු කීවට පස්සේ පොරොන්දු වුණා ධර්මල්ලොත් එක ආවා ගමට ඇවිල්ලා ඉස්සරලා පොළවේ පිහිටේ මෙහෙටට අයියට ගෙයක් හැදුවා කැලේ වැල්ලි ගෙනල්ලා ඒ ගේ හදලි වෙලා ඉතන නමක් තිබ්බා ගෙදරට උඩ ගෙදර කියලා පොළවේ පිහිටේ මෙන්න උඩින් හදපු ඉඳා උඩ ගෙදර කියලා නම තියාගත්තා මල්ලෙට හැදුවා පහු කාලේ පොළවේ පිහිටේ මෙන්න පල්ලෙහන් ටිකක් ඒකට පල්ලේ ගෙදර කියලා නම තිබ්බා. ඉතිහාමි සහ හේරත් හාමි තමයි අයියේ මල්ලිගේ නම් දෙක. එතකොට ඒ අයගෙන් ආපු પરම්පරාව තමයි මේ මීමුරේ ගම්මානේ ජීවත් වෙන්නේ අදටත්. එතකොට ඔන්න ඔය ආකාරයෙන් තමයි ජනාවාස භාවයට මීමුරේ ගම්මානේ පත්ුනේ. පත්ුනේ. ඉතින් ඒ අරිම සුන්දර කතාවක් මීමුරේට ජනාවාස භාවයට පත් වෙන කතාව අහන එක තමයි මම හිතන්නේ අතිශයම වැදගත් වෙන්නේ. මීමුරේට ඇවිල්ලා මිනිස් සතුරු වෙලා සින්දු කියලා අපුඩි ගහලා ඒ විතරක් නෙවෙයි ලස්සන මේ වතුර ඇල්ලෙන් නාලා යනකොට හැබැයි මේ දේවල් දැනගෙන නැහැ අන්නේ. හැබැයි ඔන්න අද දවසේදී මීමුරේ ගැන හොයන මීමුරේ ගැන කැමැත්තක් තියෙන ඕකලන්ට ලොකු දේවල් ටිකක් දැනගන්න පුළුවන් කමක් ලැබුණා. අනේ බොහොමත් ස්තුතියි මාමේ. හොඳයි. හොඳයි. ලාස්ට් ටයිම් TV බලනවද? බලනවා. ආ මඳුරනවද? අඳුරන දැනුත් බලලා ආවේ. ආ එහෙමද? බලලායි මට කටහඬ හොඳන මතකයි. ඒකයි මම මෙතනදලා හැරෙන්නේ මේ පැත්තට කියලා බලාන හිටියේ. ඉන්දට බැලුවා ගාමන්ට ළමයි එක්ක වැඩසටහන. ආ අනිවාර්යයෙන් බැලුවා. අදත් බැලුවා. ඔන්න ඉතින් අද මීමුරේ ටොපික් ගැන මොකද හිතනවා මට? මේ ගොඩක් සතුටුයි. කියලා නිම කරන්න බැරි තරම් සතුටුයි. ඇත්තටම. අපි ඔයාලා අමතක කරේ නෑනේ මාමේ. නෑ. අමතක කළා. අපි අමතක කරන්න දු අම්මාමලත් එක්ක සතුට බෙදා ගන්න ආවා. ඉතින් මුළු ගමේම කට්ටියන්ට අපි සුපපත් වෙනවා. හොඳේ. ලස්සන ජීවත් වෙන ලස්සන සුන්දර ගමක් මේ වගේ සුන්දර ගමක් ලංකාවේ කොහෙවත් නැතරම්. ඉතින් මං ප්‍රාර්ථනා කරන පුතලා වගේ අයට ඒ හැකියාව දවසින් දවස තප්පරෙන් තප්පරට දිනු වේවා කියලා. හොඳයි. බොහොමත් ස්තුතියි නම් දීර්ඝායු වේවා බුදුමන්ට. දීර්ඝායස ලැබේවා කියලා. පුරු ලකේ බලෝ අමානලේ වන් කුඹුරු නැතෙන් යන කඳුළු වගේ යන වය කරු සසුන් රකින දෙවේ යන සුමාන දෙවේ කරු ඉතින් ආයෝවෝ වං ලක් මවුනේ කරු සුන්දරරුවෙන් බබාලනඟ පැසිරි ලකට
සමමාතුන් මාගෙනවා බලන්නට රවනාරදු වෙසෙන් කළඟකුණේ ගපට සිරිලක කඩාහරි අයබයක් වවට තේකු තම්බුනාම්මගෙන් ඔන්න තින් මේ කහට කෝප්පේ තමයි අපි හැමෝගෙම නේද ගත කට පිනවන එකම පානේ. ඉතින් කහට කෝප්පේ අපිලා මේ කරුවය ඉන්නවා පොඩි කවියකුත් අහලා බලමු. මේ මද්දහනේ අපි ඇවිල්ලා ඉන්නේ මේ මුරේ කියන සුන්දර ගමට. මේ එළවලු කඩන ගම කට්ටියත් එක කතා කරනවා. දැන් 12ට කිට්ටුයි වෙලාව. හැබැයි ඉතින් නේද නිමි හැනහිල තමන්ගේ වැඩේ කරගෙන ජීවත් වෙන සුන්දර මිනිස්සුත් එක්ක තමයි අද දවසේදී අපි කාලය ගත කරන්නේ. කහට කෝප්පේ මම් බොනකන් අපේ කරුවය ලස්සන කවියක් කියාවි. ඒ කියන්නේ කාටවත් නෙමෙයි සිරසටලු. අහලා බලමු එහෙනම්. හොඳයි කියමු බලන්න. තේකිය කියා කරවිල කණ්ඩ එපා අනුන් කියන බත් හිතකට ගන්න එපා. ප්‍රශ්න ඇසුවත් බියවි යන්න එපා. සිරස කියන නම අමතක කරනු එපා. කන්ද බණ්ඩාර දෙවියන්ගේ ආශිර්වාදයත් එක්ක තමයි මේ අම්මලා තාත්තලා හැමදේම පටන් ගන්නෙ. උදේට නැගිටලා කන්ද දෙවියන්ගේ ආශිර්වාදයත් එක්ක තමයි මේ හේනට එන්නේ. පළදාව ලැබෙන්න ඕනේ. මගේ පවුල් රැකෙන්න ඕනේ. කන්ද දෙවියන්ට මගේ මුළු පවුලම බාරයි. හැබැයි අම්මා ඉතාමත් විශේෂ කෙනෙක් ඔයා. මොකද දන්නවද? ලෝකෙදී ලොකුම දුක වේදනාව තමයි මේ දරුවෙක් ප්‍රසූති කරන එක, දරුවෙක් ලැබෙන එක. හැබැයි ඒ මිනිස්සුන්ගේ දුක, එහෙම නැත්නම් ඒ වේදනාව සමනය කරන්නට අම්මට පුළුවන් වුණා. වින්නබු අම්මා. එහෙමනේ ගමේ කට්ටිය කියන්නේ. මේ අම්මේ කියමු බලන්න. දැන් මේ අම්මට අමතක වෙන නැති දවස් තියෙනවද මේ රාජකාරී කටයුත්ත කරද්දි? දවසක ඔන්න ගෑනු කෙනෙකුට දරුවෙක් ලැබෙන්න යනවා. ඒ දරුවා ගන්න මට මෙන්න මෙහෙම මාරු වෙන්න වුණා. එයා කෑ ගැහුවා මට යන්න පරක් වුණා. ඒ වගේ කතා තියෙනවද අම්මා? මට පොඩ්ඩක් අහන්න ආසයි ඒ වගේ දේවල් අත්දැකීම් අම්මගේ ජීවිතේ. අපිට කල්මැච්චෙන් කියා තියෙනවා. එතකොට මං ගම බිම යනවා අඩුයි. ගොවිතැනකට යත ගොවිතැනක් තුන පුළුවන් කරන්න යතත් ළඟ ගෙදරකට කියලා තමයි යන්නේ. මං අහවල් ගමන යන්නේ කියලා. එතකොට හදිසියේ වමනාවක් වුණොත් හොයන්ට එනවා. එතකොට මං යනවා. ඒ මයි එන ගිරාක ඇත්තක් තියෙනවා. ඒ ගිරාක ඇත්තන්න ගෙදර දොර තහංචි කරලා මගේ යන්නේ මං ඒ ලෙඩායින ගෙදෙට. ලෙඩායින ගෙදෙට යනකොටත් ඒ ලෙඩායින කාමරෙට යන්නෙත් මං ඒ තහංචි කරලා තමයි මගේ ඇතුළට යන්නේ. තහංචි කරනවා කියන එකේ තේරුම මට පොඩ්ඩක් පැහැදිලි කරමු අම්මා. මේ තහංචි කරනවා කියන්නේ පාරහාර වෙලා එහෙමද? ඔව් ඔව් ඔව්. ඒ එක එක දෙවියන් වහන්සේලාට ඔව් ඒක බාර කරනවා. මෙතන මේ සීමාවෙන් මෙහාට ආයේ එන්ට යන්න බෑ කෙනෙකුට කියලා දොරකඩ උඩු අතේ ඉරි තුනක් ඇඳලා තමයි මං ගේට ඇතුළට යන්නේ. එහෙමයි. ඒකවල ලෙඩා දිහා බලනවා. බලපම ඉතින් මේ තමන්ට ලෙඩා ඉක්මනින් සුව වෙයිද කල්ලේ ආයිද මොකද කියලා දැනගන්න තෙල් සාත්තු කරන වතුර සාත්තු කරලා දෙනවා. මේ කුරුම්බ වතුර හිම සාත්තු කරලා දෙනවා. ආය මන්තරය ඇතන ඒක මතුරල ලෙඩාගේ පෙකිනිය ළඟ අතේ තිබ්බම දැනගත්තා ඒක. අම්මට ඒ වගේ අද්දකින් ගොඩාක් තියෙනවා. තියෙනවා අපේ අප්පෝ. මේ අම්මගේ මේ රත්තරන් අද්දකින් මෙලව එළිය දැකපු දරුවෝ ගාන මං ඇහුවදින් අම්මට එක හරි අභිමානවත් කුමී අම්මට කියන්න පුළුවන් වේවි. මයි 150කට වැඩි වෙටත් අඩු නෑ. අනේ අම්මේ මේවල ජීවිත 150ක් මේ මෙල තමයි ඉස්සෙල්ලා. අර කළු මහත්තයා තමයි ඉස්සෙල්ලා. එහෙමද? මාරකත් දැනකට ඇවිල්ලා තියෙන්නේ. මෙහෙට ඉන්නකෝ මෙහෙට ඉන්නකෝ. මේ මොකද්ද මේ දෝතට ගත්තේ? ඔව්. ඒ අම්ම මේ අම්මගේ අද්දකින් ඉස්සල්ලා මේ වැඩේ කරේ මෙයාට. මෙයා තමයි ගත්තේ. දැන් අවුරුදු කීර කලින්ද? අවුරුදු 41කට කලින්. අවුරුදු 41. එහෙනම් දොහොත් මුදුන් දෙලා අම්මට පොඩක් මදින්න. මොකද හේතුව ඔයාට මේ ලෝකෙ එළිය දකින්න, ඔයාට ලස්සනට මේ වගේ ලස්සන රූපයකට හිමිකම් කියන්න මේ අම්මා අවස්ථාවක් ලබා දුන්නා. ඒ තමයි මේ කිසිද කරදරයක් නැතුව අම්මගේ මව් කුසෙන් එළියට ගත්තේ. එදා තිබුණු තාක්ෂණ අද තිබුණු තාක්ෂණය කිසි දෙයක් නැහැ අම්මේ. ඒ අවුරුදු 41 කර කලින් දවස අද වගේ මතකයිද? මෙයා දවස කියන්නේ මං අහන්නේ අඟහරුවද බදාද කියලා නෙමෙයි. ඒ දේ මතකයිද අම්මට? ඕ ඒ උපස්ථාන කරපු හැටි මතකයි මට. එතකොට මෙයා මේ අම්මට දැනු මේ පළමු වතාවේදී මේ මගේ දෙයක් කරද්දී අම්මට බයක් තිබු දැනු නැද්ද? බයත් ටිකක් ඉතින් දැනෙනවා. ඒ වුණත් ඒ වාරසකන්නේ යන්නේ. එතකොට අය මොකවත් හිතුන්නේ නැහැ.
අපේ අම්මා කිව්වන්නේ අපේ අම්මගේ පරම්පරාව අම්මා ඉතල කිව්වා ඒගාව තමයි මට අපේ අම්මා බාර දුන්නේ. ඒ කියන්නේ අම්මගේ අම්මත් වින්න බු වැඩේ කරා. ඔව් ඔව්. ඒ ගමන් මේ යන්න එපා බය වෙන්න එපා පොතෙන්ද කියම් මම මතක් කරන යන්න මේ අවශ්‍යද මතක් කරගෙන යන්න ඇතුල් වෙන්න ගෙට කියලා කියාදී නැගිටි. ටිකක් ඉතින් තාත්තිකස් මම ගුණයි මට ඒක ගණන් ගත්තේ නෑ මම. මුන්නේ නම් අපි මෙන්න මේ වගේ අම්මලාට අපි මොනවද දෙන්නේ? මේ ලෝකේ ඇගීමක් කරන්න මේ අම්මලාට අවස්ථාවක් අපිට තියෙනවද? අපිට තියෙන මේකම අවස්ථාව තමයි මේ වගේ සුන්දර අම්මලා මේ රට වෙනුවෙන් කරපු දේවල් ගැන කතා කරලා දොහොත් මුදුන් දීලා වැඳලා ගෙදර අපි ආපු යන එක. ඉන් එහා අපිට කරන්න දෙයක් නැහැ. සම්මාන පිට සම්මාන ගන්න කොළඹ හතේ ඉන්න කට්ටිය, අගනගරේ ඉන්න කට්ටිය ගන්න හොඳම වනිතාව කියන හොඳම කාන්තාව කියන මේ සම්මාන ගොඩාක් බෙදා ගන්නවා. හැබැයි මේ වගේ සුන්දර ගම්මානට ඇවිල්ලා මේ කරපු දෙයට ඇගීමක් කරන්න අපි කාටවත් හැකියාවක් තිබුණද නැහැ. මේ ඇවිල්ලා අහම්බෙන් දැකපු අම්මගේ මේ රත්තරන් අද්දකින් ඉස්සලාම අම්මගේ මව් කුසෙන් එළියට ගත්තේ මෙන්න මේ කොල්ලා. අය අවුරුදු 46කට කලින්. ඔව් ඔව්. එයා තමයි ඉස්සරම. අද හොඳයි වාසනාවන්ත දිනයක් අද නේද? ඔව් අනිවාර්යයෙන් මුළු රටටම මුළු ලෝකෙටම අම්මගේ ආඩම්බරය අම්මගේ කරුණාව අම්මගේ තියෙන මේ හැකියාව ඔන්න කියන්න අපිට අවස්ථාවක් ලැබුණා අම්මේ. දැන් මේ මගේ ලොකු අම්මා මේ ලොකු අම්මා දැන් අවුරුදු එකහමාරකට කලින් මගේ වීල් එකේ හුන්නස්ගිරියේ උඩදුම්බර ස්පිතාලට අරන් යනකොට ළමයි දෙන්නෙක් හම්බෙන්න ඉිටපු අම්මා කෙනෙක් අරන් ගියේ මඟදීන් හම්බ වුණා. ළමයි දෙන්නම ඒ දරු දෙන්නත් බේරගත්තේ මේ අපේ ලොකු අම්මා තමයි. මගේ වීල් එකේ ස්පිතාලට යනකොට ළමයි දෙන්නම හම්බ වුණා. අම්මා ළම ඒ දැන් ඒ ළම 150 දෙනෙකුට ඉතාමත්ම කරුණාව දැක්වුවනේ. අම්මලාගේ තිබුණු විලි වේදනාව අම්මා අඳුනගත්තනේ. නේද? දීර්ඝායු වේවා බුදුසරණයි දෙවි පිහිටයි. ඉදිරියටත් මේ දේ මේ රට ගම වෙනුවෙන් මේ මීමුරේ වෙනුවෙන් කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා මම ඔබතුමියට දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා. කඳ දෙවියන්ගේ ආශිර්වාද හැමදාම ওই මූණට ලැබෙන්නම ඕන කියලා මම ප්‍රාර්ථනා කරනවා අම්මේ. ඔයාලටත් එසේම ආය තව තව ඉන්න ලැබිව ඈ. අනිවාර්යෙන් පළමු වතාවනේ මීමුරේට ඇවිල්ලා මේ පළමු වතාවනේ මීමුරේට ආපු ගමනේදී මීමුරේ ඉන්න අභිමානවත්ම කාන්තාව මුණ ගැහුණා කියලා මම විශ්වාස කරනවා නේද? ජීවිත 150කට මෙලොව එළිය දකින්න සාමාන්‍ය ගණන් මම ඔය කිව්වේ ඊටතරා වැඩි වෙන්නේ නැදනේ? දැන් බඩ ඇතුලෙන් කුෂේ ඇතුලෙන් මැරිකිලම යන්න තියෙනවා. ආය මේ තණ්ඩි වල මෙහෙ ඉපදෙච්චිලම යන්න තියෙන කිසි හානියක් වෙලා නැහැ මට. තවමයි තව මේ තවම දරුවෙක් නැති වෙලා නැහැ. මව් කෙනෙකුට හානියක් වෙලා නැහැ. තවම නම් මොනවාත්ම වෙලෙම නැහැ මගේ අතේ. අනේ කොයි තරම් ලොකු මොකද අපි රෝසන් හම්බෙන්න ගින් අරයා හම්බෙන්න ගින් ඉතින් මැරුණ නැති ටික ඉතරයි ඈ. ඔව් අපි රෝසන් හම්බෙන්න ගින් ඉන්නේ. ඒ කියන්නේ අම්මගේ දරුවා ගත්ත මේ අම්මද? මෙයාගේ කියන්නකෝ බලන්න. දැන් මේ හරිය ලස්සන සුන්දර කතාවක් මට කියන්නකෝ බලන්න. දැන් එදා දවසේ මතක් කරු ඉතින් කොහොමද ඔයාලට කියන්න පුළුවන්? එදා දවසේ ඉතින් ගොඩක් කනගාටු දවසක් ඉතින් දුක් බුහුලව්වක සෑහෙන වෙලාව දවස් 3ක් වෙනවා සුතා හම්බෙන්න අමාරු වෙලා. ඊට පස්සේ පළවෙනි දවසේ තමයි මේ අපේ නැන්දම්ම එක්කන් ගියේ. එක්කන් ගිහිල්ලා කොහමාරි දවස් 3කින් තමයි මට දරුවා බිහි වුනේ. ඉතින් ගොඩක් දුක් වින්දා. ඉතින් සෑහෙන දුකක් වින්දා. හොස්පිටල් එකට යන්න බැරුව වාහන නැතුව අවුරුද්දක් දවසක් වුණා. අවුරුද්ද දවසේ මෙහෙ වාහන යන්නේ නැහැ දරුවෙක් හම්බෙන්න හිටියටවත්. ඉතින් ඒ නිසා මම ගොඩක් දුක් වින්දා. ඉතින් කොහමාරි අපේ නැන්දට පින් සිද්ධ වෙන්න මගේ දරුවා කොහමාරි ගත්තා. අම්මයි දරුවෝ දෙන්නම සනීපෙන් ඉන්නෝ? නෑ දෙන්නේ නෑ. මේ පුතා විතරයි මගේ. ඔව් අම්මයි පුතා දෙන්නම. ඔව් දෙන්නම. ඉතින් සනීපෙන් හිටියා. ඉතින් කරදරයක් නැතුව හිටියා. දවස් දෙක නැගිටලා හොඳට වැඩපල කරගෙන හිටියා. දැන් මේ අම්මා දකින්නකොට හැමදාම මේ දේවල් මතක් වෙනෝනේ. ඔව්. ආ මතක් වෙනවා. ඉතින් එයා කරපු දේ ඉතින් මං ඇත්තටම මට ගොඩාක් අමාරු වුණා. මේ කියන්නේ මං මැරිලා වගේ තමයි හිටියෙත්. මං කියන්නේ මගේ දුක බලලා නැන්දටත් කලන්තේ හිටන් හැදුලා තියෙනවා. ඒ කියන්නේ මං සෑහෙන දුකක් වින්දා. මේ දරුවෝ බිහි කරන්නේ. ඒ තරම් දුකක් විඳලා දරුවෝ බිහි කරන අපේ දරුවෝ ඇයි අම්මට තාත්තට සලකන්නේ නැත්තේ? අනිවාර්යෙන්ම රොෂාන්ද නම. එහෙනම් රොෂාන්ට මම කියන්නේ අම්මා විඳපු වේදනාව දවසින් දවස මොහොතින් මොහොත තමන්ට දැනෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි රොෂාන්ට මම කියන්නේ මෙන්න මේකයි. කවදාවත් අම්මගේ ඇස් දෙක කඳුලක් ගේන්න එපා. අම්මා ඔයා වෙනුවෙන් ලෝකෙ විඳින්න තියෙන ලොකුම වේදනාව විඳනේ. මේ තලාගහ තලා විට කන්න නේද අම්මල කැමති. මෙහි ඉන්න තාත්තලා කැමති. මෙහි ඉන්න මේ අය කන්නේ බුලත් නෙමෙයි වැඩිපුර කන්නේ තලා. ඉතින් මේ අම්මගෙන් පොඩි මේ අත්දැකීමක් ගන්නත් උන මටත් තලා කන්න මේ මීමුරේට ආවට පස්සේ තමයි පළමු වතාවට අම්ම මේක වෙන්නේ. මේ
ඒක මේක තියෙන තලාපිට කියලානේ නේ අම්මාමේ. ඔව් ඔව්. දැන් ওই කටේ තියෙන තලාපිටද? මේ කටේ තියෙන්නේ තලාපිට. ආ නේ අම්මේ එහෙනම් ඔන තලාපිට තමයි පළමු වතාවට ගන්න මේ තලා ගහේ කොලේකුයි මේ පුවා පොඩ්ඩකුයි. ඔන්න කරන හොඳේ ප්‍රශ්නයක් නැහැනේ. රයිට් ඕකේ. අලුත් අත්දැකීමක් අලුත් රසක් මේ මේ මොකද මේ මේ පුවක් නම් ඊට කලින් කාලා තියෙනවා. හැබැයි තලා කොල කන්නේ පළමු වතාවට. මේ තියෙන තලක් අමෙ මේක මේ අර බුලත් වගේ විස නැහනේ විස නැ බුලත් කැලුක් කන්නද ඒකෙන් තලා කොලේ බුලත් කැල අවුලක් නැද්ද එකම හරි දෙකම කන එහෙනම් ඔන්නද මේ තලා කොලේ හරි මේ තලා ගහක් ගෙදර බවා ගත්තා නම් ඔන්න ඕගලන්ට කන්න පුළුවන් හැබැයි විස නැහැ බුලත් වගේ නේ මාමේ ඔව් මේ ඉන්නේ මැද ගෙදර කිරාල මාමා එහෙමනේ ඔව් මාම නම් කිව්වා අයියෝ වයසක නමක් නේ නම නම් කියන්න එපා කියලා. හැබැයි ඉතින් මේ වගේ සුන්දර මිනිස්සුන්ට තියෙන ඒ නම අනිවාර්යයෙන්ම ලොකු අභිමානවත් නමක්. නේ මාමේ. දැන් මාමගේ වයස කීයද? 83ක් වෙනවා. 83ක් වෙනවා. මේ මැදගිදර කියලා දැන් මේ වැටේ මොකද මාමා? ඒක පරම්පරාවෙන් මේ මේක ඩොක්කුවත්තලා කාලේ ඉඳලම අප්පච්චිගෙන් ඩොක්කුවත්තගෙන් එන එකක් ඒක. දැන් මාමගේ පවුලේ කවුද ඉන්නේ තාම ළමයි ඉන්නේ දැන් ඉන්නවා මාගේ පුතාලා ඉන්නවා දුවලා ඉන්නවා මට වැඩි මාත සහෝදරයෝ ඉන්නවා පුතාල දුවලා මොකද කරන්නේ මාමේ ඒ කට්ටිය රැකියා කරන කට්ටියත් ඉන්නවා ගොවිතැන් වැඩ තමයි කරන්නේ මාමගේ තරුණ කාලේ මාමත් හරි හරියට මේ කුඹුරු කොටන්නේ දිනේ අපේ අම්මා කෙටුවද කියන්නේ මතකද ඒවා වා මතක හොඳට මතකයි කොච්චර කුඹුරු මේ අස්වැද්දලා දිනද අපේ මාමා අස්වැද්දලම තමයි මම වැඩිපුර වැඩ කරේ. ගෙදරට කන්න දුන්නේ මේ රත්තරන් අද්දකෙන්නේ. ආ ඒ තමයි. මේ අද්දකෙන් තමයි. මේ ගොඩ ගන්නවා. අර දත ගොරවාගේ බෝනියු කරලා ගොඩ ගන්නවා. ඒ වයිටින් හවුල් දෙවර් වෙනකොට කාලයි දීලා ඉවර වෙනවා. පිනටත් දෙනවනේ. පිනට දෙනවද කියන්නේ. පන්සල රැකගත්තේ අම්මා මේ මාමලනේ. ඔව්. ඈ හාමුදුරුවෝ දාන දුන්නෙත් මාමලනේ. අපි දුන්නා දානේ. දැනට දෙනවා දානේ නම්. දැන් හැබැයි ඉතින් කුඹුරු කොටන්න බෑනේ. දැන් නම් බෑ කොටන්නම බෑ. හැබැයි ඉතින් කුඹුරු කොටන කට්ටියන්ට පොඩ්ඩක් උපදේශයක් නම් දෙන්න පුළුවන් මෙන්න මෙහෙම තමයි. පුළුවන්. නේ. පුළුවන්. හොඳයි මාමා. එහෙනම් ඔන්න දීර්ඝායු වේවා සූමේ සතුටින් ඉන්න ඕනේ අපේ මාමා. හොඳයි. හොඳයි. අපි ඔන්න ටීවී එකෙන් ඇවිල්ලා මාමගේ මාමත් එක්ක කතා කරනක මුළු ලංකාවම බලන් හිටියා. අනික කාරණාව තමයි මාමාගේ කෙනෙක් හම්බෙච්ච එක ලොකු සතුටක් මට. වයසයි නේද? මක් නෑ අපි තුසර යනවා තව එක්කෙනෙක් ඉන්නවා මගේ වයසේ එහෙමද එහෙනම් ඔන්න අවුරුදු 100 පැනලා ජීවත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා අපේ මාමට පුළුවන් වේවද කියලා හිතන මට ලෙඩ නෑනේ ඒක කුඹුරු කොටලා නේද කුඹුරු කොටලා ඒ තිබුණු ශක්තිය තාම තියෙනවා පොඩ්ඩක්වත් නෑ මේ අසනීපේ අනේ කවදාවත් අසනීප වෙන්න එපා සතුරෙන් සනීපෙන් ඉන්න ඕනේ මගේ මාමා එහෙනම් බුසරණයි බුසරණයි එහෙනම් පරිස්සමින් ඉන්න මී මුරේ ගමට නිසි ඔබිනා ලකේ ගල උඩන්ටවට නිසි ඔබිනා යහං ගල නාරංග මොට නිසි ඔබිනා කොරොස් ගල මේගල් තුනින් නායක ගල ලකේ ගල මේ ඔබ දකින්නේ හීංගඟ මෙතනද කිලෝමීටර 2.5ක් දුරින් තමයි මීමුරේ පිහිටලා තියෙන්නේ අපි මීමුරේ සංචාරය කරලා යන අතරතුරදී මේ ලස්සන ස්ථාන දැක්ක නිසා මේ ස්ථානේ නැවතර වෙලා ඔයගෙන් සමුගන්න තීරණය කරා මේ වගේ සුන්දර ගමක ජීවත් වෙන ඔයාට ඔන්න හැකියාවක් තියෙනවා ඔයාගේ ගම ගැන ඔයාගේ මිනිස්සු ගැන ලෝකෙට කියන්න. එහෙනම් මේ තිරේදී සුන්දර කතරංගේට අපිට කෝල් එකක් දෙන්න. ඔයා ජීවත් වෙන ලස්සන සුන්දර ගම්මානයක නම් ඔන්න ඒ ගම ගැන මුළු ලෝකෙටම කියන්න ලස්ට් ටම් ටීවී අපේ කණ්ඩායම අවස්ථාවක් ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාගේ ගමේ ඉන්න සුන්දර මිනිස්සුන්ගේ සතුටත් මුළු ලෝකෙට කියන්න අපි අවස්ථාවක් ලබා දෙනවා. එසේනම් මීමුරේ කියන සුන්දර ගම්මානයෙන් සමු අරගෙන හෙට දවසේදී ඔයාගේ ගමේදී මුණ ගැහෙන්නම්. මේවාගේ ආදරණීය පැය Last Time TV හැමදාමත්ම කියනවා වගේ ඔයාගේ හදවත ළඟින් ඉඳන් ඔයාලට ගොඩක් ආදරය කරන්න අපි කැමතියි. ලංකාවේ හැමෝටම අපි ගොඩක් ආදරේ සමුගන්න අවස්ථරයි. මේවාගේ ආදරණීය පැය Last Time TV.
this time to thee. Lunchtime.